ตลอดสนายมาจ้าเนี่ยว้าวเอ๊ะอัตเดกีมากันเดมิเหตุเอ็นเดมโอเน่จริงเดี๋ยวนี้กินน้ำมีอย่างเงี้ยเล่นมูดูนัทนายกันเลยแต่นี่พัลล์เลดแบบนี้อนาคตมาทำอะไรก็จะกินอะไรแบบนี้Hello, hello, magayun sette ka onna yanda yanne api ihala kotte dumri sthanen eha tiyenawa miyangalla balanna thamai yanda yanne ada poddak kala guna tatte darunui kohoma malsa mehetta assa poddak wedi metenin eha patta tiyenne alagalla kanda api eke night camping ekak karanda adahasak tiyenawa eka සති දෙක තුනක් කියයි පොඩ්ඩක් අද සෙනගත් මේ පැත්තේ ඉන්න ඉතින් ඔයාලට ඩේලි බ්ලොග්ස් බලා ගන්න පුළුවන් මම කරන දේවල් දවසපතා ඔයාලට දිගින් දිගටම වීඩියෝස් රටනවා සති දෙකක් රටෙන්න දුතිබ්බ වීඩියෝ දැන් ආයෙත් දිගින් දිගටම වීඩියෝස් රටනවා දැන් අපි යන්නේ මීයන් ඇල්ලට ඉතින් මගේ උන් සෙට් එක ඔයාලට බලන්න හම්බෙන්නේ නොදකපු දේවල් එන්න ඉන්නවා බවුව පැටියෙක් ඉන්නවා එයාට තරන් තරහ ගිහිල්ලා එයා බීව එක පාරම තෙල් පීරි මාරු කරන තැනක් තමයි මේ තියෙන්නේ මේ තියෙන්නේ සිග්නල් කුළුණ ඉතින් මාත් එක්ක ආපු කට්ටි ඉස්සරහ යනවා අර ඉන්නේ ප්‍රසාද් බානුක මල්ෂා ට්‍රේන් එකක් එන ගම ඉස්සරහින් ට්‍රේන් එකක් එනවනේ පල්ලට බහින්න ඉතින් මීයන් ඇල්ල කියන්නේ ලස්සනම දිය ඇල්ලක් පල්ලෙහාට වැටෙනවා එතන තියෙනවා ලොකු බිංගයක් ඒ බිංගේ ඇතුලෙන් තම කෝච්චි යන්නේ ඉතින් ඉස්සර සුද්දෝ හාරපු බිංගයක් තමයි ඒක සුද්දාගෙන් කාලේ කෝච්චියක් නන්න කෝච්චියක් එනවා ඉතින් මේ යනවා කෝච්චිය මීයන් ඇල්ලේ බිංගේ හරහා තමයි මේ කෝච්චිය ආවේ දැනට තියෙන මම අහලා තියෙන විදියට දෙවිනියට තියෙන බිංගේ නේද දෙවිනියට තියෙන දිගම බිංගේ තියලා තමයි මම දනුවත් නම් තියෙන්නේ කුණල්ලු ඉන්නේ තින් ඔයාලට දවස පතා ඩේලි බ්ලොග්ස් දිගින් දිගටම බලන්න පුළුවන් ෂෙයා කරන්න වීඩියෝ එතකොට සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්න ඩේලි බ්ලොග්ස් ට්‍රැවල් කරන ඒවා විතරක් නෙමෙයි කන බොන හැමදේම වාව් නාන්න නියම ප්ලේස් එකක් ඈ නාන්න නම් සිපිරි පොට් එකක් අතර පාර ප්‍රෙෂර් වැඩි ඉතින් සිහිල්ලකින් නානවන වෙන්න නානවන නියම පොට්ට සිහිල්ලකින් නාන් ලක්ෂණම පොට්ටයක් තියෙනවා මීයන් ඇල්ලේ ඉහළ කෝට්ටේ අතර මෙහෙට වහින දවසර තමා මේ සුන්දරත්වය දැක ගන්න පුළුවන් හැම තැනින්ම දිය ඇලි ගංගා වගේ පල් හැර ඇදගෙන වැටෙනවා කන්දෙන් මේ මෙතනක් තියෙනවා තව එකක් මේ කියන්න ඕනේ මේ බිංගේ ඇතුලේ මෙතන තියෙන බිංගේ ඇතුලේ
කෝච්චි එනකොට කවුරුත් රැඳිලා ඉන්න එපා. මොකද කෝච්චියේ ප්‍රමාණයට විතරයි බිංගේ තියෙන්නේ. අනුතුරු දායකයි මෙතන මන් දැනුවත් කට්ටිය නැති වෙලා දෙනවා කියනවා. කෝච්චියේ යනකොට ඔකස් ඉඳලා හැප්පෙනවා කියනවා. ඒක හින්දා පරිස්සමෙන් කරන කියන දේවල් ඔළුව කල්පනා කරලා වැඩ කරන්න. මොකද නිකන් තමන්ගේ ජීවිතේ නැති කරගන්න එපා බිංගේ අස්සේ ඉඳලා. දැනුත් කෝච්චියක් එනවද? මේ කෝච්චිය එන වෙලාවේ මේක ඇතුලේ ඉන්න එපා කියලා තමයි කියන්න ඕනේ. ඉතින් මගේ උන් සෙට් එක මොකද්ද මෙතන ඉස්සර නම් තිබ්බේ නෑ. දැන් මොකද්ද ගහලා මොකද්ද කියලා හිතාගන්න බෑ. කෝච්චියට අවශ්‍ය දෙයක් වෙන්නේ. ඉතින් අපි දැන් මීයන් ඇල්ල තියෙන තැනට කෙමින් කෙමින් ළඟා වෙනවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න සෙට් එක අනිවාර්යෙන්ම වීඩියෝ ෂෙයා කරපල්ලා. මොකද මේ උඹලට බලන්න ඕන කියලා මචං මම මේ එන්නේ. වාව්, පල්ලෙහා බලන්නකෝ මාරම view එකක් තියෙන්නේ. මාරම ලස්සනයි. අපි ආවේ අන්නර පාරේ. අපි ආවේ හරින්. ඇත්තරම මාරම කොල්ටියක් තියෙන්නේ. මම මේ පැත්තේ යන්න ගාලා හිටුණා. දැකලා දෙනවද? යනවා. ඉතින් ඔන්න මම අඳුරන නංගියෙකුයි මල්ලියෙකුයි ඉඳලා තියෙනවා. ගියාට පස්සේ ඇහෙනවා කියනවා YouTube එකේ කියලා. ඊට මම ඇහුවා දැකලා තියෙනවද කියලා. ඔවුලු wow මේ ඉස්සර මේ පාර හොඳට තිබුණා. දැන් සීන් එක වෙලා තියෙන්නේ මේ කවුරුත් වැඩි එන්න යන්නේ කරන්න නැතුව ඇදී එක හින්දා ඉලුක් වලින් වැහිලා තියෙන්නේ. මාන මාන මං ඒවා මෙවට කියන්නේ ඉලුක් කට්ටිය කියන මේවා මාන කියලා. මං හිතන්නේ මානද ඉලුක්ද කියලා මම නම් දන්නේ නැහැ. දෙකම ඔන්න මම කීවා. ඉතින් ලස්සනම දෙයල්ල තියෙන්නේ ඉස්සරහා. එතන තමයි ගොඩක්ම ලස්සන. මෙහෙට වැස්ස කාලේ ලස්සනම වැඩි මඩ නිසා. ඔය පොඩ්ඩ නැත්නම් ලස්සන කුණල්ලු ඉන්න දන්නේ. රයිට් මේ දෙන්නේ අනිත් දිහැල්ල. ඉතින් මේ ඔක්කොම වැටෙන්නේ අලගල්ල කන්නේ මෙන දිය සීරාව තමයි මේ පල්ලෙහාට වැටෙන්නේ. ඇත්තරම කියනවා නම් මාරම ලස්සනක් තියෙන්නේ. මේ සුන්දරත්වය දිඳ ගන්න අනිවාර්යෙන්ම අපි එන්න ඕනේ. නැත්තම් කවදාවත් මේ සුන්දරත්වය දැක ගන්න බෑ. අන්න අර ඈතින් පේනවා, ඔයාලට පේනවත් දන්නේ නැහැ, බුදු පිළිමයක් තියෙනවා. අන්නේ බුදු පිළිමය ගාන තමයි අපි හැරිලා මෙහෙට ආවේ. කට්ටිය දෙන්නේ තුමනේ ඉන්නවා. මෙයාත් ඇවිල්ලා මීයන් ඇල්ල බලන්න. එයා මීයන් ඇල්ල බලන්න ගාවේ.
පත්තේ තුන් හතර දෙනෙක් ඇවිල්ලා ඉන්නවා මෙතන. ෆොටෝ අනම්මනම් කරනවා. මාර වීව් එකක් අතිරින්නේ පත් ලක්ෂණයි. ඉතින් යාළුවනේ ඔන්න මම දියල්ල ගාවින් හපව් යන්න යන්නේ වහිනවා වැත්ත අඩුවේ කියලා බලබලා හිටිය අඩුවෙන්නේ නැහැ. මේ දෙන්නේ නියන් ඇල්ල පිටිපස්සෙන්. ඉතින් මේ දෙන්නේ නියන් ඇල්ල ඔයාලට බලා ගන්න පුළුවන් අලගල්ල කන්ද පාමුලට වැටෙන්නේ මෙන්න මේක. අලගල්ල කන්ද මුදුනින් එන්නේ මෙන්න මේ දියල්ල. මේක මැන්නේ තියෙනවා කුහරයක කුහරෙන් ගාවට ඇවිල්ලා මෙතන බලන් ඉන්න පුළුවන්. දැන් මම යනවා වැස්ස නිසා අහපව් අපේ කට්ටි ඉන්න තැනට. ඉතින් කැලාවක් මැන්නේ තමයි අහපව් යන්න තියෙන්නේ කහයි දන්නේ. වාව් මාරම ලස්සනක් තියෙන්නේ. මාර view එකක් ඉන්නේ. මේ වෙලාවේ view එක පේන්නේ නැහැ. මීදුමෙන් ඇහිලා තියෙන්නේ. ඒ තරම්ම ලස්සනයි. මේ ලස්සන ඇස් දෙකෙන් අපි දැක ගන්න ඕනේ නැත්තම් මේ ලස්සන කියලා නිම කරන්න බෑ. මේ ලස්සන දකින්න ඇස් දෙක පින් කරන්න ඕන මචං. වැඩක් නෑ කියලා. මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් අද ඔයාලට ඩේලි බ්ලොග් එකෙන් බලන්න හම්බෙන්නේ මීයන් ඇල්ල. ඉතින් මාත් එක්ක ආපු කට්ටිය මේ මීයන් ඇල්ලේ රේල් ගේට්ටුව ගාවට වෙලා ඉන්නවා. එයාලට මෙහෙට එන්න බෑ කිව්වා මේ මාන පඳුරු තියෙන නිසා. ඉතින් මම දැන් කෙමින් එයාලා ඉන්න දැනට ලං වෙන්න මේ දි ඇල්ලට උඩින් ගල් පර්වතයේ තිබිලා වතුර වැක්කරෙනවා නාන්න දෙවි වගේ. ඇත්තරම කියනවා නම් මාරම ලොකේෂන් එකක් කියලා වැඩක් නැහැ කියලා. පට්ට ලස්සනයි මචං. මේ වාව් ඒ අත්දැකීම ගන්න මෙහෙට එන්නම ඕනේ. මීයන් ඇල්ලට එන්නම ඕනේ මේ සුන්දරත්වය විඳ දරා ගන්න. ඉතින් පව් මේ චූටි කුකුවෙක් ඉන්නවා. මේ කුකුවට මේ සීතලේ වෙවුල වෙවුල මේ මියන් ඇල්ල පාමුලට වෙලා කොච්චර දුකින් නම් ඉන්න ඇතිද. ඉතින් බලන්නකො මේ ලස්සනට ඉන්න බලු පැටිය සීතලේ ගැහෙන ගැහිල්ල. චූටි සීතලයිද වාට? අවු ඉතින් මම යනවා අපේ කට්ටි ඉන්න තැනට. මගේ උන් සෙට් එක මේකෙන්නේ මියන් ඇල්ලේ දුංගේ. දැන් අපි යන්නේ අපව ගෙදර. මාත් එක්ක ආපු කට්ටි ඉස්සරහින් යනවා. මෙහෙට වැස්ස නිසා හරියට වීඩියෝ එක කරගන්න බැරි වෙච්ච එක නම් මට දුක. අපි යනවා මලයා. ඉතින් දෙන්නෙක් ඉන්නවා මීයන් ඇල්ලේ මුදුනට නැගල මෙතනින් පල්ලට වැටුණු අනාතම තමයි කෝච්චියක් කියන වෙලාවට. ඉතින් අපිත් එක්ක ආපු තුන් දෙනා ඉස්සරහ යනවා. බානු මංජු මල්ෂා මේ ඉන්නේ. මේ කට්ටිය යනවා. ඉතින් ඇත්තරම කියනවා නම් මාරම ලස්සන මේ ලස්සන අත්විඳින්න අනිවාර්යෙන් ඔයාලත් මීයන් ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැත්තම් අනිවාර්යෙන්ම එන්න කියලා ආරාධනා කරනවා. ට්‍රේන් එකේ නැංගා ඉහළ කොටෙන් බැස්සා. රේල් පාර දිගේ ඉස්සරහට යද්දී මීයන් ඇවිල්ලා හම් වෙනවා. මේ බලන්නකො මේ සුන්දරත්වය. ලස්සන ගල් වලින් වතුර වැක්කිරෙනවා. වටපිටාව නීදුමින් වැහිලා වැඩක් නැහැ. ඉතින් මගේ උන් සෙට් එක අනිවාර්යෙන්ම උඹලට පුළුවන් නම් ඇවිල්ලා මේ මූවේ ලස්සන අත්දැකලා අත්විඳලා යන්න පුළුවන්. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝක් අරන් එන්නම්. එතකන් මගේ වීඩියෝස් පුළුවන් තරම් ෂෙයා කරලා ලයික් කරලා කමෙන්ට් කරලා ඔයාලගේ අදහස අනිවාර්යෙන් පල්ලෙන් දාන්න. දැන් අපි ගෙදර බලා පිටත් යන්න තමයි ඇහැත්ති. ඒකත් තේරුම් ගන්න.
ඒ මුදේ යද්ද ආදි ඉන්න බලන්න.